මොකක් තියෙන්නේ? උසස් ශාකයක. හරි. ජලය සහ ඛනිජයන උඩුකුරු ලෙස පරිවහනය වීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. වැඩේ පටන් ගන්න. හොඳයි ළමයි, මේ දෙවෙලා ඇති අපි ප්‍රශ්නය ළමයි සාකච්ඡා කරමු. එතකොට මේ උසස් ශාකයේ ළමයි ජලය සහ ඛනිජ උඩුකුරුව පරිවහන වන ආකාරය ළමයි ක්‍රියාවලිය විස්තර කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඉස්සර දැන් ඕටි ළම මේ වගේ ප්‍රශ්නයක් ලියන්න කලින් ඕටි ඔළුවේ චිත්‍රයක් තියෙන්න ඕනේ. මොකද මේ ලියන්නේ කියලා. ඒ කියන්නේ ළමයි මේ අපි ලියන්නේ රසෝද්ගමනය ගැන. එතකොට ඕටි මුලින්ම ලියවෙන්න ඕනේ රසෝද්ගමනය කියන්නේ මොකක්ද? ඊට පස්සේ රසෝද්ගමනය වෙන්න බලපාන්නේ මොන යාන්ත්‍රණයද, මොන කල්පිතේද? ඒක ලියවෙන්න ඕනේ. ඊට පස්සේ කල්පිතයට අනුව ළමයි මොන වගේ සාධකද මේකට බලපාන්නේ? ඊටසරම අන්නේ සාධක ටික අපි වෙන වෙනම මොකද වෙලා තියෙන්නේ ගලපලා විස්තර කරලා ගන්න ඕනේ. හරි. එතන මේ පරිවහනේ ළමයි අරිය පරිවහනේ දීන එක ලේසි. ඒක ලේසි. රසෝද්ගමනේ දීන එක ළමයි අමාරු වන්නේ. ඒක තේරෙන්නේ නැති කේස් එකක් නෑ. ඒකට තීරි නිකන් එක වගේ. නිකන් එක වගේ ගතියක් තියෙනවනේ. හරි. අන්න එහෙම සීන් එකක් තියෙනවා. මේක ලියලා තමයි සමන් ප්‍රැක්ටිස් එක ගන්න වෙන්නේ. එතන ඒක ළමයිනේ දැන් අපිට අර සාධක වෙන වෙනම අරගෙන රෙකෝඩින් එක යනවනේ. සාධක වෙන වෙනම අරගෙන ළමයි සාමාන්‍යයෙන් එහෙම ලියන්න බෑ. එහෙම ලිව්වොත් එහෙම අපිට ලකුණු හම්බෙන්නේ. තේරෙනවද? ඒ හින්දා අපි ළමයි කෙලිම මාකින් එකට ගිහිල්ලා බලමු මොනවද මේකේ ඉන්න ඕනේ කියලා. එතන මාකින් එක ළමයි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මේ කෙලිම මං රිසෝස් බුක් එකෙන්ම ගන්න. මං ගාව PDF එක තියෙන්නේ. PDF එකෙන් මං ගන්න. ඔටි කෙලිම උත්තරේ බලන්න මොනවද ඔටි අඩුපාඩු කියලා චුට්ටක් බලන්න. ළමනි ඉස්සලම ලියෙන්න ඕනේ මොකද්ද මේ උඩුකුරු පරිවහනය කියලා කියන්නේ. ළමයි අර සනාල සිලින්ඩරයට ඇතුළු වෙච්ච ළමයිනේ ජලය සහ ඛනිජ. සනාල සිලින්ඩරයට ඇතුළු වුණු ජලය සහ ඛනිජ එක ලකුණක් තියෙනවා. ළමනේ ශාකයේ ඉහළ කොටසට පරිවහනය වීම රසෝද්ගමනයේ ලෙස හඳුන්වන බව එක ලකුණක් තියෙනවා. ශාකයේ ඉහළ කොටසට පරිවහනය වීම රසෝද්ගමනයේ ලෙස හඳුන්වන බව එක ලකුණයි. ඔක්කොම ලකුණු දෙකක් තියෙනවා. අර්ථ දැක්වීමේ ලකුණු දෙකයි ඈ. ඊට පස්සේ ළමයිනේ සෛලමේ තුල දරෝණේ මොකද වෙලා තියෙන්නේ? මේ සෛලමේ විශය නැත්නම් මේ ජලය සහ ඛනිජ අයන උඩුකුරුව පරිවහනය වන්නේ තොග ප්‍රවාහයේ මගින් බව. ඒක ලියවෙන්න ඕනේ. ඒකෝටි මුලින්ම හරි අගින් හරි ඒක ලියවිල තියෙනවා නම් කෙලිම ලකුණක් තියෙනවා. දරෝණේ මේ විසරණයට වඩා ළමයිනේ සීග්‍රයෙන් සිදුවන පරිවහන ක්‍රමයක් බව. ඒක ලකුණක් තියෙනවා. දරෝණේ මේ වගේ ජලය සහ ඛනිජ ළමයිනේ උඩුකුරුව පරිවහන වීම නැත්නම් ළම මෙන්න මේ රසෝද්ගමනය විස්තර කරනු ලබන්නේ ළමයිනේ සංශක්ති ආතති කල්පිතේ මගින් බව. එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ කල්පිතයට අනුව රසෝද්ගමනයේ අදාළව ළමයිනේ ක්‍රියාවලිය සිදුවීම ළමයිනේ මේකට බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. පළවෙනි සාධකයට කියනවා උත්ස්වේදනයේ නිසා ඇතිවන චූෂණය. එක ලකුණයි. දරුවනේ දෙවෙනි සාධකයට කියනවා මොකද්ද? ජල අණුවල සංශක්තිය සහ ආශක්තිය. එක ලකුණක් තියෙනවා. තුන්වෙනි සාධකයට කියනවා දරෝණේ පාංශු ද්‍රාවණයේ සිට වායුගෝලයේ දක්වා එක ලකුණක් තියෙනවා. ශාකයේ තුලින් පවතින ශාකය හරහා පවතින ජල විභව අනුක්‍රමණය එක ලකුණක් තියෙනවා. රයිට්. ඊට පස්සේ ළමයිනේ දැන් අපි මේ සාධක තුන ළමයිනේ මොකද වෙන්නේ? එකට සම්බන්ධ කරලා වෙන වෙනම විස්තර වෙන්න ඕනේ. දරුවනේ ළමයිනේ මේ කල්පිතින අනුව රසෝද්ගමණය සඳහා ළමයි අවශ්‍ය කරන චෝෂණය උත්ස්වේදනයේ මගින් සපයන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ පරෝහයේ සිර ළමයිනේ මුල දක්වාම නැත්නම් සෛලමේ තියෙන සම්පූර්ණ දිග ප්‍රමාණය ඔස්සේ මෙම චෝෂණයේ සම්ප්‍රේෂණය වන්නේ ජල අණුවල පවතින සංශක්තිය මගින් බව. එක ලකුණක් තියෙනවා. එතන මේ ඇතිවෙන ළමයිනේ උත්ස්වේදනයේ ඇතිවෙන චෝෂණය ළමයිනේ සෛලමේ තියෙන සම්පූර්ණ දිග ප්‍රමාණය ඔස්සේ සම්ප්‍රේෂණය වන්නේ ජල අණුවල සංශක්තිය මගින් බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේ හේතුව නිසා සෛලමේ විෂය ළමයි සාමාන්‍යයෙන් ආතතියක් යටතේ පවතින බව. එක ලකුණයි. නැත්තම් ඍණ පීඩනයක් යටතේ පවතින බව. එහෙම කිව්වත් අවුලක් නැහැ. ලකුණක් තියෙනවා. දරුණේ සෛලමේ තුලින් දරුණේ ජලයේ ඉහළට ගමන් කිරීමට මෙම ඍණ පීඩනය හෙවත් සෛලමේ තුල පවතින මේ ආතතිය වැදගත් වෙන බව. දරුණේ එක ලකුණක් තියෙනවා. එතන මේ වගේ සෛලමේ තුලින් ජලයේ ඉහළට ගමන් කරන්න මේ තින ඍණ පීඩනය නැත්තම් මේ තින ආතතිය ඉවහල් වෙන බව ලියෙන්න ඕනේ. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දරුණේ ජලයේ සාමාන්‍යයෙන් ගමන් කරන්නේ මොකද්ද? ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ බව. එක ලකුණක් තියෙනවා. රයිට්. ඊට පස්සේ දරුණේ තොග ප්‍රවාහයේ මගින් සිදුවන සලිමේ විශේෂ ගමන් කිරීමට
ජල අණුවල සංශක්තිය සහ ආශක්තිය ළමයිනේ වැදගත් වන බව එක ලකුණයි. ළමයිනේ ඉහළ ආශක්තිය නිසා ජල අණු සෛලම බිත්ති තුළ පවතින සෙලියුලෝස් අණුවලට ආකර්ෂණය වී ඇති බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ජල අණුවල පවතින සංශක්තිය නිසා නැත්නම් සංශක්තිය ඇතිවන්නේ අසාමාන්‍ය විදිහට ළමයිනේ කෙලින්ම මේ ජල අණුවල අසාමාන්‍ය සංශක්තියක් ඇතිවන්නේ ජල අණු අතර පවතින දරුවනේ හයිඩ්‍රජන් බන්ධන පැවතීම නිසා බව එක ලකුණක් තියෙනවා. ඒතර ජල අණු අතර ළමයිනේ ඉහළ සංශක්තියක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ ජල අණු දරුවනේ හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳී පැවතීම නිසා බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේ වගේ ජල අණුවල සංශක්තිය පැවතීම නිසා සෛලමය තුළ අඛණ්ඩ ජල කඳක් සෑදෙන බව එක ලකුණක් තියෙනවා. අඛණ්ඩ ජල කඳක් සෑදෙන බව එක ලකුණයි. ළමයිනේ මේ උත්ස්වේදන චෝෂණය මුල දක්වා සම්ප්‍රේෂණය වීමට මෙම අඛණ්ඩ ජල කඳ වැදගත් වන බව එක ලකුණක් තියෙනවා. එතකොට මේ වගේ අඛණ්ඩ ජල කඳක් තියෙනවා. එතනම මතක කරලා ලියන්න. උත්ස්වේදන චෝෂණය ළමයිනේ මුල දක්වාම සම්ප්‍රේෂණය කිරීමට මේ අඛණ්ඩ ජල කඳ ළමයිනේ ඉවහල් වෙන බව ලියවෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ දැන් අපි ළමයිනේ ඔය කියපු කතාවේ ඔය උත්ස්වේදන චෝෂණය ඇති වෙන විදිය අර කෙලින්ම ළමයි පත්‍ර මධ්‍යස්ථලයෙන් ජලයේ වාෂ්ප වෙන කතාව අපි විස්තර කරලා දාගමු. ළමයිනේ පත්‍ර මධ්‍යස්ථල වලින් ජලයේ වාෂ්ප වන විට ඒ වායේ ජල විභවය අඩු විය හැකි බව එක ලකුණයි. ළමයිනේ එවිට පත්‍ර වෘන්ත වලින් ළමයිනේ පත්‍ර වෘන්ත සෛල වල සිට පත්‍ර මධ්‍යස්ථල කරා ජලය පැමිණෙන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ එවිට පත්‍ර වෘන්ත සෛල වල ජල විභවය අඩු වන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ ඇතිවන උත්ස්වේදන චෝෂණය නිසා ජලය ඉහළට ඇදීමට ලක්වන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ශාක පත්‍රයෙන් ජලය ඉවත් වීමත් සමගම පත්‍ර මධ්‍යස්ථල වල ඍණ පීඩන විභවයක් ඇතිවන බව. පත්‍ර මධ්‍යස්ථල වලින් ජලය ඉවත් වීමත් සමගම ඍණ පීඩන විභවයක් ඇතිවන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේ නිසා මුලේ සෛලම සහ පත්‍ර මධ්‍ය සෛල අතර ඍණ පීඩන අනුක්‍රමණයක් ඇතිවන බව එක ලකුණක් තියෙනවා. හරිද? ළමයිනේ මේ නිසා මොකද වෙන්නේ? මුලේ සෛලමේ සිට පත්‍ර මධ්‍ය සෛල දක්වා අන්න සෛලමේ උෂයේ පරිවහණය සිදුවන බව එක ලකුණයි. ඔන්න ඔය හරිය තමයි ළමයි සාමාන්‍ය එක වගේ තීරි ටිකක් යන්නේ. ඒවා වෙනස් කරන්න බෑ ළමයි. ඒවා වෙනස් කරන්න බෑ. ඒවා තීරි හලන්න බෑ. ඒවට සරල කරන්න බෑ. හරි, ඒ වචන එන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි ළමයි ගේමක් තියෙන ටික. ඊට පස්සේ ළමයිනේ සෛලමී ශේඩ බලවන්න මොකද වෙන්නේ? ආතති බල. ළමයිනේ කෙලින්ම ළමයි පත්‍ර මධ්‍ය සෛල වල ඉඳන් පත්‍රේ ඉඳන් මුල දක්වා මුලේ සිට ළමයිනේ පස දක්වාද සම්ප්‍රේෂණය වෙන බව එක ලකුණක් තියෙනවා. දරුණේ ශාකදේහයේ හරහා පාංශු ද්‍රාමණයේ සිට වායුගෝලයේ දක්වා පවතින ජල විභව අනුක්‍රමණය ගුරුත්වයට එරෙහිව ළමයිනේ රසෝද්ගමණයට උපකාරී වන බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දරුණේ සෛලමී උෂයේ ඉහිර නැගීමට කෙලිම අක්‍රීය පරිවහන වැදගත් වන බව එනම් ශක්තිය වැය නොවන බව එක ලකුණක් තියෙනවා. එතන මේ ටික තමයි ළමයිනේ. දැන් අද එසේ ප්‍රශ්න ලියවෙන්න ඕන කාරණා ටික. දැන් මේකේ ළමයිනේ දැන් ඕටි බලන්න පොයින්ට්ස් 50ක් ආවේ නැහැ. පොයින්ට්ස් ආවේ කීයද? 30ක් ආවේ. ඒකනේ තව පොයින්ට්ස් 20ක් තියෙනවනේ. ඔය පොයින්ට්ස් 20 ඉන්නේ සෛලම පටකේ. ඒ කියන්නේ විභාගෙදී ළමයිනේ මේ ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක් කියලා ඉන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම ළම තව කොටසක් සෙට් වෙනවා. සෙට් වෙන කොටස ළමයිනේ අනිවාර්යයෙන්ම සෛලම් පටකේ ව්‍යුහය විස්තර කරන්න කියලා තමයි ඉන්නේ. හරිද? එතන මේකේ තියෙන පොයින්ට්ස් 30යි. අවුලක් නැහැ. අපි ළමයි කෙලිම පොයින්ට්ස් 30න් බලමු. ඔටි පොයින්ට්ස් 30න් ළමයි 5න් වැඩි කරන්න 150න් පොයින්ට්ස් කීයක් තියෙනවද කියලා බලමු. හරි, චොට ලකුණ හදන්නෝ. 30යි තියෙන්නේ, 30ම ගන්න වෙනවා. 5න් වැඩි කරලා බලන්න ඔන්ලයින් දරුවනේ 150න් කීයක් එනවද කියලා බලන්න. ඒකල කෙලින්ම මාක් එක දාන්න. 150න් කීයක් තියෙනවා. අතෝසන් බලන්න.
එකසේ පණහ එකසේ පණහම තියෙන අවුලක් නෑ. අතුසන් බල වයි වයි ඔන්ලයින් එක ඉන්න හොඳයි. නියම මේක 150 150 ගෙන පට්ට 140ට වැඩි ළමයි. බයි 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 ඔන්ලයින් එකේ 130ට වැඩි ළමයි. අතොසන් බයි බයි හොඳයි. දුව ඔන්ලයින් එකේ 120ට වැඩි දරුවෝ. අතොසන් 120ට වැඩි. බයි 110ට වැඩි ළමයි. අතොසන් 120ට වැඩි ළමයි. අතොසන් සමා වෙනවා 100ට වැඩි ළමයි. අතොසන් ඇති. දැන් අපි තව කැලේකට යනවා. දැන් මේක ළමයි නේ මොකද වෙලා තියෙන්නේ හොටෙල් එකට එන්නේ මේපා ඔන්ලයින් කට් ඉන්නේ මේ. දැන් මේක මං කිව්වේ ළමයි මෙන්න මෙහෙම දෙයක් මං කිව්වේ. දැන් මේ අද කට්ටියට මේ අද මේ 25 පන්තියට මේ 25 පන්තියට බෙදපු රිවර්ස් පේපර් එක පොඩ්ඩක් අරන් එන්න හොයන් එන්න. ඔබ තේරෙන රෙකෝඩින් එක තේරෙන. මේ අද ඔටි දුන්න ළමයි මේ රිවර්ස් පේපර් එකක් දුන්නා. ඒතර ඒක මම 12 එක කියන ටයිම් එකේ ඔටිට ලියන්න කියලා දෙන්න කියලා තමයි දුන්නේ. ඔටිට බෙදලා තිබ්බේ නැහනේ. හරිද? ඒ හින්දා අපි මේකේ ලබන සතිය ලියලා ඒක තමයි සාකච්ඡා කරන්නේ. මේක එක ප්‍රශ්නයක් අදට අපි සාකච්ඡා කරමු. එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. පොඩ්ඩක් ලියලා සාකච්ඡා කරමු. ඔටි ළමයි විනාඩි මම කීපයක් දෙන්න. ඒ වෙලාවෙ කොටේ ලියන්න. ඊට පස්සේ සාකච්ඡා කරලා බලමු. ළමයි අද ඔකට දීලා තියෙන රිවර්ස් පේපර් එක පොඩ්ඩක් ගන්න. ඔන්ලයින් ළමයි ගන්න. ඒකේ මට චුට්ටක් කරලා දෙන්න. පළවෙනි ප්‍රශ්නේ ළමයිනේ. ඒ කොටස පොඩ්ඩක් කරලා දෙන්න. ඒක කෙලින්ම අර ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව දීලා තියෙන්නේ. ඒ කොටස පොඩ්ඩක් කරලා දෙන්න. ළමයිනේ ඒකේ මේ පොඩි ප්‍රශ්නාරේ පොඩි හදා ගන්න කැලලක් තියෙනවා. අර AB කියන ඊතල දෙක මාරු වෙලා තියෙන්නේ. පේනවනේ? හරියට වැදිලා නැහැ නේ. A ඊතලේ ඝන ඉරට එන්නේ. ඔතන ඝන ඉර ප්‍රස්ථාරයක් තියෙන්නේ. A ඊතලේ ඝන ඉරට එන්නේ. B ඊතලේ එන්නේ කඩ ඉරට. A ඊතලේ ඝන ඉර, B ඊතලේ කඩ ඉර. හරි? හොඳයි. මේ තියෙන වෙලාවත් එක්ක අපි ඒ ප්‍රශ්නේ විතරක් කරමු. කරනකොට බලන්න.
හරි රයිට්. හොඳයි, අපි ළමයි මේක මේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට ස්ට්‍රක්චර්ඩ් එකක් තියෙන ස්ට්‍රක්චර්ඩ් එකේ ළමයි ඒ කොටස විතරක් බලමු ඈ. මොකද මේ දැන් ලබන සතියේ ළමයි ඔබට කියලම 12 එක අතරතුරේදී පේපර් එක දෙනවා. ඒතරේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඒක අපි ඩිස්කස් කරමු. දැන් මෙතන දීලා තියෙනවා ළමයි කෙලින්ම ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අදාළ ප්‍රස්තාර දෙකක් දීලා තියෙන්නේ. එතකොට A කියන්නේ ඝනඉර ප්‍රස්තාරය, B කියන්නේ කඩඉර ප්‍රස්තාරය කියලා කිව්වා. AB ප්‍රස්තාර ළමයිනේ නම් කරන්න කියලා දීලා තියෙනවා. දැන් මොකද්ද මේ AB කියලා දීලා තියෙන මේ මොකද්ද මේ ඝනඉර ප්‍රස්තාරයෙන් දීලා තියෙන කවුද මේ A කියන්නේ? අවශෝෂණ වර්ණාවලිය. අවශෝෂණ වර්ණාවලිය. එතකොට කවුද නම මේ B කියන්නේ? ක්‍රියා වර්ණාවලිය. හරි, එතකොට A කියන්නේ අවශෝෂණ වර්ණාවලිය, B කියන්නේ ක්‍රියා වර්ණාවලිය. අවශෝෂණ වර්ණාවලියට ලකුණක් ගන්න, ක්‍රියා වර්ණාවලියට ලකුණක් ගන්න. ඊට පස්සේ මේකේ දෙවෙනි එක බලන්න. කලබල වෙන්නේ නැතුව නිවි සැනසෙලි බලන්න. කිසිම පේපර් එකක් අමාරු නැහැ. ඒ ප්‍රස්තාරයේ ළමයිනේ PQ ශීර්ෂ වලට අනුරූප දෘශ්‍ය වර්ණාවලියේ වර්ණවන්නේ මොනවාද? දැන් ළමයිනේ ඔකට බලන්න. දැන් A වලට අදාළව ළම උඩින් තියෙන P අකුරනේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ ළම උඩට තියෙන්නේ කෙලිම Q අකුරනේ තියෙන්නේ. ළමයිනේ A P කියලා කියන්නේ නැනෝමීටර 400 500 අතර. ඒ කියන්නේ මොන ආලෝකයේද? නිල් ආලෝකයේ. එතකොට එහා පැත්තේ කෙළවරේ තමයි Q තියෙන්නේ. එතකොට Q කියන්නේ තරංගායම වැඩි පැත්ත. තරංගායම වැඩි නම් මොන ආලෝකයේද? රතු ආලෝකය. එහෙනම් P කියන්නේ නිල් ආලෝකය, Q කියන්නේ රතු ආලෝකය. එතකොට P ආලෝකයට කෙලින්ම රතු ආ මේ නිල් ආලෝකය, Q කියන්නේ රතු ආලෝකය. ලකුණු දෙකක් තියෙනවා. ඊට පස්සේ කියනවා නම් මේම ප්‍රස්තාර වලින් ඔබට එළඹිය හැකි නිගමන වන්නේ මොනවාද කියලා අපෙන් අහලා තියෙනවා. මොකද ගන්න බලන්න පළවෙනි නිගමනේ. පළවෙනි නිගමනේ තමයි අපිට ඒ ප්‍රස්තාරයේ දිහා බලලා කියන්න පුළුවන් මොකද්ද? ක්ලෝරෝෆිල් වර්ණක මගින් නැත්නම් ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් වැඩිපුර අවශෝෂණය කරනු ලබන්නේ මොන වර්ණයන්ද? රතු වර්ණයන් සහ නිල් වර්ණයන් වලට අදාළ ළමයිනේ කෙලිම තරංග ආයාමයන් බව එක ලකුණක් තියෙනවා. ක්ලෝරෝෆිල් වර්ණක මගින් නැත්නම් ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් වැඩිපුර අවශෝෂණය කරනු ලබන්නේ රතු සහ නිල් වර්ණ වලට අදාළ තරංග ආයාමයන් බව. ඊට පස්සේ ළමයිනේ මේ තියෙන ක්ලෝරෝෆිල් වර්ණක මගින් වැඩිපුර අවශෝෂණය කරනු ලැබූ නිල් පාටේදී සහ රතු පාටේදී වර්ණවලදී ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාවයේද වැඩි බව එක ලකුණක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාවයේද වැඩි බව එක ලකුණක් තියෙනවා. කාර්යක්ෂමතාවය වැඩි කියලා කිව්ව තවුලක් නැහැ. ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි බව එක ලකුණක් තියෙනවා. රයිට්. එන්න ඊළඟ කොටස. ළමයිනේ චක්‍රීය නොවන ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයේදී. දැන් චක්‍රීය නොවන ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියන්නේ මොකද්ද ළමයිනේ? ඒ කියන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ තියෙන මෙන්න මේ තියෙන මොකද්ද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය. ඒ කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාවමයිනේ. හරි. ඒ චක්‍රීය නොවන ළමයිනේ ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයේදී ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන දායකය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙන කෙනා කවුද කියලා අපෙන් අහලා තියෙනවා. ළමයිනේ මම මේක උගන්නලා ඔටිට කියලා දුන්නා ඉලෙක්ට්‍රෝන ගමන් කරන පාර. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන වැඩේ ළමයි ආරම්භ කරන කෙනා කවුද? ජලය. එතකොට ජලයෙන් තමයි ඉස්සලම ඉලෙක්ට්‍රෝන දෙන්නේ. එහෙනම් ළමයිනේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන දායකයා වෙන්නේ කවුද? ජල අණුව. එක ලකුණක් තියෙනවා. හරිද? ඔන්ලයින් ළමයි. ජල අණුව. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා. දැන් මේ ඉලෙක්ට්‍රෝන නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අන්තිමට මේ ඉලෙක්ට්‍රෝන අල්ලගන්නේ කවුරු විසින්ද? NADP+ විසින්. එහෙනම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ NADP+. දැන් විභාගවලදී මේ වගේ ළමයි බැරි වෙලාවත් රූපේම ආවට කිසිම දෙයකට බය වෙන්න එපා. හරියට බහැලා බලන්න සියලු දේවල් තියෙනවා. උගන්නපු නැති කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ළමයි C3 ශාක C4 ශාක සම්බන්ධයෙන් මේ වගුව සම්පූර්ණ කරන්නලු. ළමනි C3 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා කවුද? RuBP. RuBP එක ලකුණ. ළමයිනේ C4 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා කවුද? PEP එක ලකුණ. දැන් උතන සමහර ළමයි කපටි වැඩ කරනවා. PEP ත් ලියනවා RuBP ත් ලියනවා. ඒ කියන්නේ මේ බලන එකන බල්ල උත්තරේ දෙන්න ඕනේ. එහෙම ලකුණු දෙන්නේ නැහැ. PEP වලට ලකුණක් එනවා, RuBP වලට ලකුණ කැපෙනවා. ලකුණ බිඳුවයි. හරි? දෙක. CO2 තිර කරනු ලබන ස්ථානය. මට කියන්නේ C3 ශාකවල CO2 තිර වෙන්නේ කොහෙද? කාබන් ඩයොක්සයිඩ් අල්ලගන්නේ කොහෙද? ළමයිනේ හරිත ලව පංජරයේ. එක ලකුණක් තියෙනවා. හරිත ලව පංජරයේ.
එතකොට C4 ශාකවල CO2 තිරවෙන ස්ථාන එකක්ද තියෙන දෙකක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනද ස්ථාන දෙක? එකක් තමයි පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මය. හරිම තැන. පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මය. දෙවෙනි ස්ථානේ කලාප කොපු සෛලවල හරිතලව පංජරය. කලාප කොපු සෛලවල හරිතලව පංජරය. පංජරය ඇතුලේ උරා ගන්න. ඊට පස්සේ ප්‍රථම ස්ථායි ඵලයේ ළමයි C3 වල ප්‍රථම ස්ථායි ඵලයේ කවුද? ඇදරෝනේ. ආ 3ක් PGE. නිකම් PGE වල ලකුණු නැහැ. 3ක් PGE. එක ලකුණයි. ළමයි C4 වල ප්‍රථම ස්ථායි ඵලයේ මොකද්ද? OAA. නැත්නම් ඔක්සලෝ ඇසිඩික් අම්ලය. එක ලකුණක් තියෙනවා. හරි. ඕටි බලන්න ළමයිනේ. මේකේ ප්‍රශ්න ලකුණු 15ක් තියෙනවා. 15න් කීයක් තියෙනවා? බලන්න. 15න් කීයක් තියෙනවා? බලන්න. 15න් කීයද බලන්න. හරිද? ඔන්ලයින් ළමයි. එතකොට ස්ට්‍රක්චර් එක ලියන ඕන ළමයිනේ. වැල් වටානා මොනවන් ලියන්න එපා. හරියට හිතලා බලලා හරීම වචන ටික ඕනේ. හොඳටම හිතලා බලලා ලියන්න ඕන ස්ට්‍රක්චර් එක. රයිට්. අත ඔසන්න. 15න් 15ම තියෙන. ඔක්කොම හරියට. ඔන්ලයින් එකේ. ඔන්ලයින් එකේ ඒ දරුවා මේ කෙලිම ඔකට ඉස්කෝලෙත් එක දානවා. ඉස්කෝලෙත් එක දාන. ඉස්කෝලේ මාක් එකයි දාන්නේ. 15න් 14යි. 14 වේ දරුව දෙන්නේ කියන බයි. ඔන්ලයින් එකේ ඉස්කෝලෙත් දාන. ඉස්කෝලෙත් දාන. ඉස්කෝලෙත් එක දාමන් පස්සේ බලන්න. 13ක දරුව 13ේ ඒ කට්ටිය. 13යි. ඉස්කෝලෙත් එක දාන ඔන්ලයින් ළමයි. 12 ළමයි 12 ළමයි. හොඳයි. 11. හරි. ඇතිනේ. MCQ එකකුත් කරමු නේද? රයිට්. ළමයි කරන්න MCQ වල පළවෙනි MCQ 3. ඒක ළමයි දෙවෙනි MCU එකේ මෙන්න මේක චුට්ට හදා ගන්න ඕනේ. සම්පූර්ණ නගර 25000 නෙවෙයි 2500ක් කියලා. MCQ 3ේ පළවෙනි MCU 3ේ දෙවෙනි එකේ ළමයි හදා ගන්න සම්පූර්ණ නගර 25000 නෙවෙයි 2500ක් කියලා. හරි. අද බලන්න. සම්පූර්ණ නගර 2500ක්.
right. ඇති නේද වේදාව? හරි. එන්න මේ පැත්තට. හරි. ළමයි පළවෙනි එක. මොකද කියන්නේ? බහිස්සයිලි පූර්වකයේ සම්බන්ධයෙන් ළමයිනේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා දීලා තියෙනවා. අපි දන්නවා බහිස්සයිලි පූර්වකයේ තියෙන කාටද? සත්ත්ව සෛල වලට. ඒතර සත්ත්ව සෛල වල ප්ලාස්මා පටලයට පිටින් තියෙන ආවරණය. හොඳයි බලමු. සෛල භිත්තියක් නොමැති ළමයිනේ සෑම සෛලයකම සෛල පෘෂ්ඨයේ මත ආරක්ෂක ස්තරයක් සාදයි. ඒ කියන්නේ බහිස්සයිලි පූර්වකයේ ළමයි සෛල භිත්ති නැති හැමෝටම තියෙනවද? නැහැ. ඒක තියෙන සත්ත්ව සෛල වලට. සත්ත්ව සෛල වලට තියෙන. අනිත් සෛල වලට නැහැ. සත්ත්ව සෛල වල විතරයි තියෙන්නේ. ඒතර පළවෙනි එක වැරදි. ප්‍රධාන සංඝටක වන්නේ ළමයි ප්‍රෝටියෝ ග්ලයිකේන් සහ වෙනත් කාබෝහයිඩ්‍රේට්. ප්‍රධාන සංඝටක වෙන්නේ මොනවද? ග්ලයිකෝ ප්‍රෝටීන සහ වෙනත් කාබෝහයිඩ්‍රේට්. ග්ලයිකෝ ප්‍රෝටීන සහ වෙනත් කාබෝහයිඩ්‍රේට්. ළමයි පහ බලන්න. සෛලයේ මගින් ශ්‍රාවය කරන ග්ලයිකෝ ප්‍රෝටීන වලින් වියන ලද ජාලයක් තුළ කොලජන් තන්තු ගිලී පවතී. ඇත්තද? ග්ලයිකෝ ප්‍රෝටීන වලින් වියන ලද ජාලයක කොලජන් තන්තු නෙවෙයි. ප්‍රෝටියෝ ග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක කොලජන් තන්තු. එතකොට මේ වැරදි දේවල් ඔකටි දැකලා එක හදාගන්නවනේ. ඒක තමයි ඩිස්කෂන් එක. නිකන් ඉන්න එපා. හතරවෙනි එක. වඩාත් සුලබ ප්‍රෝටියෝ ග්ලයිකෑනේ වන්නේ කොලජන්ය. ළමයි කොලජන් කියන්නේ ප්‍රෝටියෝ ග්ලයිකෑනේ නෙවෙයි. කොලජන් කියන්නේ මොකද්ද? ග්ලයික ප්‍රෝටීනය. සුලබතම ග්ලයික ප්‍රෝටීනේ ළමයි කොලජන්. තුන. යාන්ත්‍රික සහ රසායනික සංඥා ගෙන යාමට සහභාගී වීම මගින් සෛල චර්යාවට බලපෑම් කරයි. කතාව සත්‍යයි. උත්තරේ අංක 3. හරි. දෙවෙනි එක. ළමයි දෙවෙනි එක හදාගන්න කිව්වා. සම්පූර්ණ දඟර ළමයි 25000 නෙවෙයි 2500. දැන් DNA එක තියෙන ළමයි සම්පූර්ණ දඟර 2500ක්. ඒකේ ඇඩිනින් සයිටොසින් අතර අනුපාතය ළමයි 2ට 3යිලු. හරි. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ වගේ DNA නෝ ගත්තට පස්සේ සම්පූර්ණ දඟරයක් කියන්නේ ළමයි මෙන්න මේ වගේ කෑල්ලක්නේ. මේ වගේ කෑල්ලක් තමයි සම්පූර්ණ නගරයක් කියන්නේ. ඒතර අපි දන්නවා මෙතන තියෙනවා මෙන්න මේ වගේ භෂ්ම. මෙතන භෂ්ම යුගල් කීයක් තියෙනවද? 5යි. මෙතන භෂ්ම යුගල් කීයක් තියෙනවද? 5යි. එහෙනම් සම්පූර්ණ නගරයක භෂ්ම යුගල් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. සම්පූර්ණ නගරයක භෂ්ම යුගල් කීයද? 10යි. ඒතර මේ වගේ නගර කීයක් තියෙනවද? 2500ක්. එහෙනම් නගර 2500ක භෂ්ම යුගල් කීයක් තියෙනවද? 25000. භෂ්ම යුගල් කීයක් තියෙනවද? 25000ක් තියෙනවා. භෂ්ම යුගල් 25000 කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ් කීයක් තියෙනවද? භෂ්ම යුගල් 25000 කියන්නේ භෂ්ම කීයක් තියෙනවද? යුගල් 25000යි. භෂ්ම කීයක් තියෙනවද? 50000ක් තියෙනවා. ඉතින් අපි දන්නවා ළමයිනේ එක නියුක්ලියෝටයිඩ් එක තියෙන එක භෂ්මේ. ඉතින් භෂ්ම 50000 කියන්නේ නියුක්ලියෝටයිඩ් කීයක් තියෙනවද? 50000ක් තියෙනවා. එහෙනම් මේ DNA අණුවේ නියුක්ලියෝටයිඩ් කීයක් තියෙනවද? 50000ක් තියෙනවා. හරිනේ? රයිට්. එතකොට නියුක්ලියෝටයිඩ් 50000ක් තියෙන DNA අණු. ඒකේ දැන් ඇඩිනින් සයිටොසින් අතර අනුපාතේ 2ට 3යි. එතකොට ඇඩිනින් සයිටොසින් අතර අනුපාතේ ළමයිනේ කෙලින්ම 2ට 3යි. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ළමයි මොකද වෙන්නේ? ඇඩිනින් ගාන තයිමින් ගාන සමානයි, සයිටොසින් ගාන ගුවනින් ගාන සමානයි. ඒ දෙන්න අතර අනුපාතෙත් කීයද? 2ට 3. හරිද? ඒකනේ දැන් නොකියා කියන්නේ ඇඩිනින් තියෙනවා නම් 2x ප්‍රමාණය, තයිමින් සයිටොසින් තියෙනවා 3x ප්‍රමාණය. තයිමින් තියෙනවා නම් 2x ප්‍රමාණය, ළමයි ගුවනින් තියෙනවා 3x ප්‍රමාණය. ඕකම මේ කියන්නේ x කැපිලා යනවනේ. එතකොට මේ 2x එකයි මේ 3x එක එකතු කරුවම 5x, 5x උයි 2x එකතු කරුවම 7x, 7x උයි 3x එකතු කරුවම 10x, 10x. එහෙනම් 10x සමාන වෙන්න ඕනේ 50000. එහෙනම් x සමාන වෙන්න ඕන කීයද? 50000 බෙදීම තමයි 10. ඒ කියන්නේ 5000. එනේ x සමානයි 5000. තේරුණාද? ළමයි DNA අණුවක් තියෙනවා. භෂ්ම යුගල් 10ක් තියෙනවා. එක දඟරයක දඟර 2500ක් තියෙනවා. භෂ්ම යුගල් 25000ක් තියෙනවා. යුගල් 25000 කියන්නේ භෂ්ම 50000ක් තියෙනවා. භෂ්ම 50000 කියන්නේ නියුක්ලියෝටයිඩ් 50000ක් තියෙනවා. ඇඩිනින් සයිටොසින් අතර අනුපාතේ 2ට 3යි. එහෙනම් තයිමින් ගුවනින් අතර අනුපාතය 2ට 3යි. x දැම්මොත් තමයි මේ ඔක්කොම එකතු කරවම 10යි x. 10යි x සමානයි කෙලෙම 50000ට, x සමානයි 5000. අපෙන් අහනවා ළමයිනේ මොනවද ගුවනින් භෂ්ම සංඛ්‍යාව? ගුවනින් භෂ්ම සංඛ්‍යාව කියන්නේ මේ ගුවනින් භෂ්ම සංඛ්‍යාව කියන්නේ 3x. එහෙනම් x කියන්නේ 5000යි 3x කියන්නේ කීයද? 15000. උත්තරය අංක 3. අතොසන්ගේ උත්තරය ගත්ත ගමන් අප්පන් ඉතින් ගොඩක් අරන් ඉන්නේ නේ මං හිතුව මේ කෙලෙහිලා කියලා ඔන්ලයින් එකේ
ඔලනේ රයිට්. ළමයින් තුන්වෙනි එක. සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලට වැදගත් වෙන ළමයිනේ මෙන්න මේ ව්‍යුහයේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු. බලමුකෝ ඈ. දැන් මොකද මේ දීලා තියෙන්නේ න්‍යූක්ලියෝටයිඩ් යන්නේ. න්‍යූක්ලියෝටයිඩ් යන්නේ දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ නිකන් න්‍යූක්ලියෝටයිඩ් යන්නේ නෙවෙයි. ෆොස්ෆේට් කාන්න තුනක් තියෙන එකක්. එහෙනම් කවුද මේ ඉන්නේ? ATP. ATP. ෆොස්ෆේට් කාන්න තුනක් තියෙනවා. හරියට බලන්න ATP. සර් දැක්කේ නෑනේ අපි. බලන්න එපා දකින්න. පළවෙනි එක. අධිශක්ති ෆොස්ෆේට් බන්ධන දෙකක් ඇත. මොකද කියන් තියෙන්නේ? සත්‍යයි. ෆොස්ෆේට් කාන්න තුනක් තියෙනවා නම් අධිශක්ති බන්ධන දෙකයි. බොහෝ ජෛව විද්‍යාත්මක ප්‍රතික්‍රියාවලදී ග්‍රස්ත ෆොස්ෆේට් බන්ධනේ බිඳ වැටේ. ඇත්තද? සත්‍යයි. ඒකත් හරි. සජීවී සෛලවල සර්වත්‍ර ශක්ති හුවමාරු ඒකකයයි. ඇත්තද? සත්‍යයි. ක්‍රමා සංශ්ලේෂණයේදී මෙන්ම සෛලීය සසනයේදී නිපද වේ. ඇත්තද? සත්‍යයි. සචන අණුවකි සත්‍යයි. ජෛව බහු අවයවිකයකි. අන්න වැරද්ද. ඇයි? බහු අවයවි කියන්නේ නෙවෙයි. මොකද්ද මේක? තනි අණුව. ඒක අවයවිකයක්. තනි අණුව. බහු අවයවි කියන්නේ නෙවෙයි. උත්තරේ අංක පහ. උත්තරේ අංක පහ. හරිනේ? හොඳයි. මෙතන මේ අපි අදට මෙතනින් වැඩේ නවත්තන්න හිතෙන්නෙත් නෑ අප්පා. හත්වෙනි එකක් කරන්න. හත හත. ලබන සතියේ දවල් කරලා හවස සාකච්ඡා කරමු. බලමු ළමයි. මේක ළමයි ඒ වෙලේ ඉඳන් ඊව දක්වා ගැලපෙන ජීවීන් දීලා තියෙනවා. පළවෙනි එක ළමයි සූත්‍රිකා නොදරන දිලීරයක්. සූත්‍රිකා දරන්නේ නැහැ. සූත්‍රිකා දරන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? ඒක සෛලිකයි. බහු සෛලිකන් නම් සූත්‍රිකා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔන්න තියරිය, ඔන්න ඩිස්කෂන් එක. ඒක සෛලිකෙහිඳ සූත්‍රිකා නැහැ. අපි දන්න එකම ඒක සෛලික දිලීරය කවුද? සැකරොමයිසස් සෙරවීසියේ. එන පළවෙනි එක කෙනා අනිවාර්යෙන් සැකරොමයිසස්. පළවෙනි එක කෙනා අනිවාර්යෙන් සැකරොමයිසස්. ඔන්නයි ළම හරිනේ සැකරොමයිසස්. දෙක. සංයෝගානුදානී නිපදවනවා. සංයෝගානුදානී නිපදවනවා නම් අනිවාර්යෙන් මේක මොන දිලීරයක්ද? සයිගොමයිකෝටා දිලීරය. අපි දන්න සයිගොමයිකෝටා දිලීර මොනවද? මියුක රයිසොපස්. මියුක රයිසොපස්. එක්ක මියුක එක්ක රයිසොපස්. සී බලන්න ළමයිනි ද්වීනි ද්වීනියස්ටික දිලීර ජාලනේ නම් කතා දෙකක් නෑ. අනිවාර්යෙන් කවුද? බැසිඩියෝ මයිකෝටා දිලීරයා. බැසිඩියෝ මයිකෝටා දිලීරයා කියන්නේ අනිවාර්යෙන් රයිසොපස් සමවෙන් ඇගරිකස්. ළමයි ඩී අස්ක බීජාණු හදනවා නම් අනිවාර්යෙන් කවුද? ඇස්කෝ මයිකෝටා දිලීරයා. අපි දන්න ඇස්කෝ මයිකෝටාව කවුද? ඇස්පර්ජිලස් ගන්න පුළුවන්. ඇස්පර්ජිලස් ගන්න පුළුවන්. පෙනිසිලියම් ගන්න පුළුවන්. හරි. එක්ක ළමයිනේ ඇස්පර්ජිලස්, එක්ක ළමයිනේ කෙලිම පෙනිසිලියම්. ඊ බලන්න. ළමයිනේ දිලීරක මූල සංගමයක් හදනවා නම් අනිවාර්යයෙන් මොකක්ද ඒකට කියන්නේ? ඒ කියන්නේ දිලීර සහ ශාක අතර තියෙන සහජීවි සංගමයක්. එක්ක ළමයි කෙලිම අනිවාර්යෙන් ළමයි කතාව මොකද්ද? දිලීරක මූලේ. අනිවාර්යෙන් දිලීරක මූලේ. ඒතර මෙහෙම ළමයිනේ ලියලා බැලුවට පස්සේ ළමනේ මේකට ගැලපෙන උත්තරේ මොකක්ද තියෙන්නේ? පළවෙනි එකද? දෙවෙනි එකද? තුන්වෙනි එකද? නෑ, කීයද? හතර. උත්තරේ අංක හතර. උත්තරේ අංක හතර. කරලා දෙන්න නවවෙනි එක ඉවරයි. තරහ ගන්න එපා. ඉතින් ආදරේට මේ ප්‍රශ්න කරන්නේ. හරිද? නවවෙනි එක කරා.
එතනින් ඉවරයි, එතනින් ඉවරයි. ආයි කරන්න එකක්. ලමන මොකක්ද කියන්නේ සූනියෂ්ඨකින්ගේ විවිධාංගීකරණය සම්බන්ධයෙන් ළමයිනේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. පළවෙනි එක බලන්න. ප්‍රථම සූනියෂ්ඨක යුකරියෝටා ෆොසිල අවුරුදු බිලියන 1.2ක් පමණ පැරණිය. ඇත්තද? නැහැ නැහැ නැහැ. කොච්චර පැරණිද? අවුරුදු බිලියන 1.8ක් පැරණි. 1.8ක් පැරණි ඈ. ඒව තමයි ඩිස්කෂන්ස්. දෙක. RNA විශ්ලේෂණ වලට අනුව ළමයි ස්පොන්ජින් පරිණාමය වී ඇත්තේ වසර බිලියන 700කට පමණ පෙරය. මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? RNA විශ්ලේෂණද DNA විශ්ලේෂණද? DNA විශ්ලේෂණ. ඒක නේද වැරද්ද? ඒක නේද වැරද්ද? දේනවා කන පැලෙන්න. බිලියන 700 නෙවෙයි මිලියන 700. දෙකම වැරදි. හොඳට බලන්න. හොඳට බලන්න. තුන. ළමයිනේ මුහුදු වැනිමනේ ඉන්නවා බඳුන් ඇතුළු බොහෝ සත්ව කාණ්ඩ බිහිවන්නේ පසු ප්‍රෝටෙරෝසෝයික අවධියේදී වේ. ඇත්තද? සත්‍යය. ඒක හරි. ඒක හරි. ඒක වැරදිනේ. ආත්‍රපෝඩාවන් පරිණාමයේ වීමට පෙර ළමනේ ශාක භෞමික ඝනාවාසීකරණය ආරම්භ වෙලා තියෙනවලු. ඇත්තද? ආත්‍රපෝඩාවන් පරිණාම නෑ නෑ නෑ. ආත්‍රපෝඩාව පරිණාමය වෙන්නේ කොයි කාලෙද? මිලියන 670. ඝනාවාසීකරණය වෙන්නේ කොයි කාලෙද? මිලියන 500. 500ට කලින් 670 තිබ්බේ. ඒතර දෙක මාරු වෙන්න ඕනේ. ඒක වැරදි. අන්තිම එක මානව විශේෂය සම්භාව්‍ය වෙන්නේ අවුරුදු 195,000කට කලින්ලු. මොකද වෙන්නේ? සත්‍ය. ඒක හරි. උත්තර දෙකක් තියෙනවා. තුන ගන්නත් පුළුවන්, පහ ගන්නත් පුළුවන්. හරි. MCQ පහක් කරා. අත උසන්න. MCQ පහෙන් පහම හරි. අහන්නේ MCQ ගොඩක් ඉන්නවා. ඔන්ලයින් එකේ නියමයි නියමයි නියමයි. අර අර වගේම දාගෙන යන්නේ ස්කෝලෙත් එක. පහෙන් හතරයි. පහෙන් හතරයි. MCQ හොඳයි ඈ. රයිට්. අපි ලබන සතියේ ළමයිනේ මේ මේ වගේම පේපර් එකක් අපි 12 එක ටයිම් එකේ ලියලා අවසාගතා කරමු සම්පූර්ණයෙන්ම. හරි. හොඳයි එහෙනම් අදට ඇති ඈ. හරි එහෙනම් ළමයි පරිස්සමෙන් ගිහිල්ලා එන්න. මේක මම මාකින් ස්ට්‍රීම් එක දාන්නම්. ගෲප් එකට දාන්නම්. එතකොට ඔකට ටික කරෙක් කරගන්න ඈ. හරි ළමයි අපි එහෙනම් ඊළඟ දවස් සම්පූර්ණ ප්‍රශ්නය මොනවද තියෙනවා නම් කතා කරලා යන්නේ.